පරිත්‍යාගශීලි පුද්ගලයෙක්. තිබිච්ච ඉඩකඩන් ටික තමුන්ගේ නංගිට ලියලා දීලා තාත්තා අලව්වට ආවා. අලව්වේදී තමයි අපි ඉපදුනේ. අපි ඒකයි අද අලව්ව කියලා කියන්නේ. මොකද අහංගම කවුද ඉන්නේ කියලාවත් මම නම් දන්නේ නැහැ. දැනට උණවටුනේ නම් හිටියා ඒ තාත්තගේ නංගි කෙනෙක්. ඒ නංගි දැන් නැති වෙලා. ඉතින් ඒ නිසා අපි එහෙ සම්බන්ධතාවයක් නැහැ. දැන් මෙහි නෑදෑයි ඔක්කොම ඉන්නේ මේ අලව්වේ තමයි. ඒ නිසා තමයි අලව්ව කියලා බොහොම ආඩම්බරෙන් ඕනම තැනක් කියනවා මං මගේ ගම අලව්වේ. එහෙම තමයි අපේ ළමා කාලේ ළමාකම මම ඉස්කෝලේ ගියත් අලව්ව මැද මහාවිද්‍යාලයට මගේ මූලික අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ තමයි උසස් අධ්‍යාපනය සඳහා මම රජයේ සංගීත විද්‍යාලයට ගියේ. සංගීත විද්‍යාලයට ගිහිල්ලා ඒ සංගීතයේ හදාරන කාලේ මගේ සමකාලීන වශයෙන් හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, මාලනී බුලස්සිංහල, එඩ්වඩ් ජයකොඩි වගේ හොඳ ප්‍රවීණව ටිකක් ඒ කාලේ බිහි වුණා ඇත්තට රජයේ සංගීත විද්‍යාලය. අපි මුලින්ම ගායකයෙකු හැටියට ඉස්මතුනේ නැහැ. ඇත්තේ මොකද අපේ වීරෝ හැටියට අපි සැලකුවේ අමරදේවයන්, වික්‍රත්නායකයන්, සනත් නන්දිරි කියන මගේ ගුරුවරේ. එතුමන්ලා යටතේ එතුමන්ලාගේ ගීතවල අත්වැල් ගායකයෙකු හැටියට තමයි අපි සහභාගී වෙන්නේ. ඒකෝ තරු නෙමෙයි. අන්න ඒකයි මම කියන්නේ තරු නෙමෙයි කියලා. ඒ කියන්නේ ආපු ගමන් මගක් පැහැදිලිව තිබෙනවා. පැහැදිලිව තිබෙනවා. අපේ අත්තිවාරම හොඳයි. ඒ අත්තිවාරම හොඳ නිසා තමයි අපට අදටත් මේ ශේත්‍රයේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හදිස්සියවත් ගැටලුවක් එල්ල වුණොත්, හදිස්සියවත් ඉන්න තැනින් කඩාවැටීමක් සිදු වුණොත්, නමුත් දන්නව නැවතත් ඒ තැනට එන්නේ කොහොමද කියලා පාර පැහැදිලි. ඔව්. ඉතින් කඩාවැටුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි හිටියේ පල්ලෙහානේ. අපි හිටියේ පැදුරේ. පැදුරට වැටෙන්න අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අද වෙලා තියෙන්නේ ඉන්නේ පැදුරෙන් නෙමෙයි හෙලිකොප්ටරෙන් ඉන්නේ. හෙලිකොප්ටරෙන් ඇවිල්ලා හොඳ සැප පහසු ගෙවල් හදාගෙන සපෝවාසු යාන වාහන තියාගෙන තමයි අද කාලේ කලාකරුවෝ ජීවත් වෙන්නේ. පැහැදිලිවම මේ අපි තව ගොඩක් දේවල් කතා කරමු. ඉතින් අද අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සිට සජීවීව කළමු ටෙලිවිෂන් අපි කරන්න ආව වැඩසටහනේ මේ ආදරණීය තරුවත් එක්කයි කතා කරන්නේ. මොකද අපේ මේ වෙලාවට අපි වෙනදට විකාශය වෙන්නේ ආදරණීය තරුව දාව ශ්‍රී ලංකා වෙලාවේ දහවල් 12ට. ඉතින් ආදරණීය තරුව කියන ටකමැති පොඩ්ඩක් කර අපේ වැඩසටහනේ නම තමයි ආදරණීය තරුව. ඉතින් ඒ නිසාම මට ඒ කාරණේත් කියන්න වෙනවා. ඉතින් අපි සුන්දර දේවල්, ලස්සන දේවල් ගොඩක් කතා කරමු. අපේ හාමුදුරු අපිට ආශිර්වාදයක් සඳහා මේ ස්ථානෙට පැමිණලා ආයිබෝ. ඔබ වහන්සේ සමගත් ගොඩක් දේවල් කතා කරන්න තිබෙනවා. ඉතින් කලම්බ ටෙලිවිෂන් නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා මේ සුන්දර කතා බහත් එක්ක එකතු වෙන්න. ලංකාව ඉදන් අපි නරඹන ඔබට ඒ වගේම තමයි මේ වැඩසටහනින් අනතුරු අද සවස් යාමේදී සවස් සුවිශේෂී වැඩසටහන් රසක් සම්පාදනය කරලා තිබෙනවා. ඒ හැම දෙයක් එක්කම එකතු වෙන්න. මොකද කලම්බ ටෙලිවිෂන් අපට අවුරුදු දෙකක් කියන්නේ හරි පොඩි. නමුත් අපි කරපු වැඩ නම් හරි ලොකු. ඔබතුමා ඒ කාරණේ පැහැදිලිවම දන්නවා. වහන්සේත් එහෙමයි. ඉතින් මේ ඉදිරි ගමනක් තිබෙනවා අපට පැහැදිලිව. මේ ගමනට ඔබලාගේ, වහන්සේගේ, ඔබතුමාගේ ආශිර්වාදයේ හැම දෙයක්ම අපට වටිනවා. ඉතින් අපි මේ කතාව හැමෝම කරගෙන යන අතර දැන් 2016 අවුරුද්ද ඉවරයිනේ. ඔබතුමා දැන් 2017 අවුරුද්දොල ලැබුවා, අද ලැබුවා. දැන් බලාපොරොත්තු මුදුන්පත් කරගෙන බලාපොරොත්තු රසක් ඇති මේ අවුරුද්දේ සාර්ථක කරගන්න සාමාන්‍ය ජීවිතය ගත වෙන්නේ එහෙමනේ. බලාපොරොත්තුත් එක්ක තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. දැන් ඔහුගේ අවුරුද්ද කරන්න හිටපු දේවල්, කරපු දේවල් කොහොමද, ඒ දේවල් සාර්ථකයිද නැත්නම් සාර්ථක වුණේ නැහැ කියලා අනේ මං ඒ දේවල් එක වැටෙනවාද, එහෙම වැටෙන්න හොඳ නැහැ කියලා අපි දන්නවා. එහෙම එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම්, එහෙම මානසින් වැටෙනවා නම් ඒක හොඳ නැහැ නේද කියලා අපි ආදරණීය ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් කතා කරමු. මෙහෙමයි, ඒ කෙටියෙන්ම කියනවා, අවුරුද්දක් කිස්සේ කල කීදේ මතක් වෙන කොටත් සමහර එව්වත් මටම හිනා මස්සිනේ. අවුරුද්දක් තිස්සේ කල කීදේ මතක් වෙන කොටත් සමහර එව්වත් මට ඇඬෙනවා මස්සිනේ. උඹ අඬන්නේපා මස්සිනේ, අඬන එක දැක හිනෙන්නේපා මස්සිනේ. ඔබ කියනකොට නම් ඉතින් hina yana හිතේ තියෙන සන්තෝෂෙට. ඔය තර ඔය ඔය හඬ දකින්න ලැබෙන්නේ අපට සජීවීව මේ විදිහට පෞද්ගලිකවම හමුදුරනේ. අවමත් වාසනාවන්තයි මේ විදිහට පෞද්ගලිකවම මෙන්නේ මේ විදිහට සජීවීව ඔබතුමාගේ කටහඬ අහන්න ලැබීම ගැන ගොඩක් හිතලා බලන්න මොකද්ද ඒ කිව්වේ කියලා. පසුගිය දේවල් වලට සැලෙන්න හොඳ නෑ. අඬන්න එපා. අපේ ඉස්සරහා බලාපොරොත්තු අපි ඒවල් හිතින් හදා ගන්න ඕනේ. අපි යන ගමන අපි සාර්ථක කර ගන්න ඕනේ. දැන් මේ
ඔබතුමා එක්ක ගම ගැන පොඩ්ඩක් කරුණු කාරණා කතා කරන අතර මම අපේ අමුරු පැත්තටත් පොඩ්ඩක් යමු වෙන්න ඕනේ. මොකද අපි වැඩසටහන සමබරව කරගෙන යන්නත් තිබේ. අපේ හාමුදුරුවනේ දැන් තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට පැහැදිලිම අපිත් එක්කත් දැන් අපි ඊයේ රාත්‍රියේ මේ 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 ප්‍රදේශයට මේ විහාරස්ථානයට ආපු වෙලාව ඉතින් අපට ගොඩක් හොඳ විදිහට අපට හරි ලෙන්ගතු විදිහට ඔබ වහන්සේ ආවාද අනුශාසනා දෙන්නක මම අපට ගොඩක් හොඳින් සැලකුවා. ඒ කාරණය තමයි මතක් කරන්න ඕනේ. මොකද මේ මේ වැඩසටහන මේ 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 පරිසරය තුළ මේවා සංවිධානය කරගන්න බැහැ නැත්තම්. ඉතින් මේ ඔබ වහන්සේ තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදිහට මේ ප්‍රදේශයත් එක්ක කරන්නා වූ වැඩ කටයුතු මොකද අපට දැක ගන්න ලැබුණා මේ මේ විහාරස්ථ භූමියේ තරුණ පිරිසක් විශාල වශයෙන් ඔබ වහන්සේ වටා එක්රොක් වෙලා ඉන්නවා. මේ මේ කරන්නා වූ වැඩපිළිවෙල ගැන මේ ගමත් එක්ක සම්බන්ධ වෙලා ඔබ වහන්සේ කරන්නා වූ වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඇත්තටම මම සතුටු වෙනවා මං අලව ඉපදුනේ මහනුවනේ මෙහි රූප සම්පදා උත්සේ කරේ මෙහි අපි මල්ලත් පාරස මල්ලත් උපසම්පදා වෙලා උපසම්පදා උත්සේ කළේ මෙහි. මගේ ගෙවල් මේ ළඟ ගණේ කන්ද. ඉතින් මේ විශේෂයෙන්ම මේ අලව්වේ ඉන්නේ හරි සුන්දර මිනිස්සු. ඒක මේ මෙතුමා වගේ දැන් අපි දැන් බලන්න තරුණ භික්ෂු හාමුදුරු කෙනෙක් හැටියට ඇත්තටම තරුණ හාමුදුරුවරු රැකෙන එක අඩුයි අද. ඒක අපි කියන්න ඕනේ. ඒ රැකෙන්නේ නැත්තේ මොකද අනාගතේ ශාසනය බාර ගන්න ඉන්නේ මේ අසරණ මිත්‍ර මිනිස්සුන්ගේ තියෙන හිත්වල ගිනි නිවන්න ඉන්නේ හාමුදුරුවරු. කොච්චර අපි hina වෙලා හිටියත් මිනිස්සු හිත ඇතුලෙන් පුදුමාකාර විදිහට ඇවිලි ඇවිලි ඉන්නේ. ඒ ඇවිලෙන හදවත්වලට මේ සිසිලසක් තියෙන ඇත්තට මේ වගේ කලාකරුවෙක්ගේ ඒ සුන්දර වචන ටික ඒ වගේම හාමුදුරුවෝ කියන බණ ටික මේ ටික නැත්තම් මේ ඔය කිසිම දෙයක් ඇත්තටම නැහැ. ඒ නිසා මේ අපිට හරි සතුටුයි සන්තෝෂයි තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මේ වගේ සුන්දර මිනිස්සු ටිකක් එක්ක ඉන්න ලැබීම. ඒ නිසා මේ අපේ මේ ඉන්න අලව්වේ මිනිස්සු ටික සිවුරට හරි ආදරේ. පුංචි කාලේ අපි කටේ කිරි සුවඳක් යන්න ඉස්සෙල්ලා මහන උනේ. අපි ගෙදරින් අයින් වෙනකොට අම්මා දාලා සහෝදරයෝ දාලා තාත්තා දාලා ගෙදර නෑද අයියෝ දාලා ඔක්කොම දාලා අපි ආවේ මේ කවදාවත් නෑ අයියෝ නොවිච්ච පිරිසක් ගාවටනේ. එතකොට අම්මා තාත්තගේ නෑකම අයින් වුණාට පස්සේ අපට නෑ යෝනේ ගමේ මිනිස්සු. ආදරේ ලැබුණ නැත්තම් සෙනෙහස ලැබුණ නැත්තම් භික්ෂුන් වහන්සේලා වුණත් ආදරේ හොයාගෙන යනවා. ඒක තමයි ඇත්ත. පුතජන හිත්වලට ආදරේ සෙනෙහස ඕනේ. මේ අපේ දම්පැම් පුදන ඒ වගේම අපිට ගරු කරන වැඳුම් පිදුම් කරන මේ මිනිස්සු අපිට පුදුමාකාර ආදරයක් තියෙනවා. පුදුමාකාර සෙනෙහසක් තියෙනවා. දැන් ඔයත්තෝ ඊයේ රාත්‍රී කාලේ ඉඳලා මෙහි ඉන්නකොට ඒක දැක්ක පුදුම ලෙන්ගතුකමක් තියෙන සහෝදරයෝ හැටියට අම්මලා තාත්තලා හැටියට අර ගෙදරින් ආපු නැති වෙච්ච දේවල් අපිට ලබා දුන්නා. ඒ නිසා අන්නේ ඒ නිසාම තමයි අපිට අද මේ විදිහට වැඩ කොටසක් කරන්න පුළුවන්කම තියෙන්නේ. රූපවාහිනී වැඩසටහනක් සජීවීව දවස් දෙක තුනකින් කොහොමද වැඩසටහනක් සූදානම් කරන්නේ බලන්න. අද දවසේ වෙනකොට මම හිතන්නේ මේ කරපු සියලු වැඩ කටයුතු ටික සර් හොඳ ලස්සනට සංවිධානය කළා. හරිම ලස්සනට මේ දේවල් විකාශය කරන්නට ඔබ කලම්බු ටෙලිවිෂන් නාලිකාව ඔස්සේ ඔබට නරඹන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබට හවස වෙනකොට බලා ගන්න පුළුවන් අපේ ගමේ ඉන්න කලාකාරයන්ගේ කලාකරුවන්ගේ තියෙන දක්ෂතා පිළිබඳව හවස ධර්මාසනයේ දකින්න කොටත් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට කියලා කලම්බු ටෙලිවිෂන් නාලිකාව සමඟ දවස් පුරාවටම රැඳිලා ඉන්න කියලා. එහෙම තමයි අපේ මිනිස්සු අපිට ආදරය කරන්නේ. ඒ නිසා සිවුරත් එක්ක පන්සලත් එක්ක බැඳිච්ච මිනිස්සු ටිකක් ඉන්නකොට අපිට තවත් ඊට වැඩිය මොන ශක්තියක්ද? අපි අවංකවම සතුටු වෙනවා නම් සන්තෝෂ වෙනවා නම් අපට එකම සතුට මේ මිනිස්සුන් හිත හදලා මිනිස්සු සතුටු වෙන එක. අපි කවුරුත් මැරෙනවානේ. දැන් ගාන්තුල සර් කියපු කතා වලින් අපිට තේරුණේ එතුමා කියපු කතාවල බණ තිබ්බේ. අටලෝ දහම තිබ්බේ. කිසිම අටලෝ දහමට එතුමා කම්පා වෙන්නේ නැහැ. ඇත්තටම අපි කවදා මොන විදිහට ජීවත් වුණත් අපි මැරෙනවා. ඒ නිසා මැරෙනකොට අපිට අන්තිමට සතුටු වෙන්න තියෙන මේ වාගේ මේ කරන හොඳ දේවල් මේ කරන යහපත් වැඩ ඒ වගේම හොඳ හිත දිනාගෙන හිටියාම අන්න ඒ ටික විතරයි අපට සතුටු වෙන්න සන්තෝෂ වෙන්න තියෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේදී හරි සන්තෝෂ වෙනවා සතුටු වෙනවා වගේම තව වචනයක් කියන්නට ඕනේ. තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට අපට මේ ඉදිරියට ඇවිදින මේ වැඩ කරන්නට ශක්තියක් වෙන්නේ අපේ ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ.
ඇත්තටම උන්වහන්සේ මගේ සහෝදරයෙක් වගේ. උන්වහන්සේ මගේ ගුරුවරයෙක් වගේ. උන්වහන්සේ වෙලාවකට තාත්තා වගේ. හරිම ආදරයෙන් සෙනෙහසින් අපිව බලාගෙන රැක බලාගෙන අපිට උදව් උපකාර කරමින් මේ ගමන් මගේදී අපට පිටිපස්ස ඉඳලා ආශිර්වාදයක් වෙනවා. නිසා අපි මේ පිළිබඳවත් මේ වෙලාවේ කාරුණිකව සිහිපත් කරන අපි තවත් කතා කරමු. ඒ අපේ හැමදුරුනේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් දැන් වහන්සේ ගැන කතා කරනකොට කලම්බු ටෙලිවිෂන් අපිට තියෙන හයියයි අපිට අනුශාසක ධූරය දරන්නේ අපේ කලම්බු ටෙලිවිෂන් ආයතනයේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේත් සිහිපත් කරන ගම අපේ සභාපතිතුමා සුජීත් සිල්වා මහත්මයා, ඒ වගේම කලමනාකරණ අධ්‍යක්ෂකතුමා අපේ සුරින් වෙඩික්කාර මහත්මයා, ඔය සියලු දෙනාගේම මඟ පෙන්වීම යටතේ තමයි මේ හැම දෙයක්ම විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ලං කරන්නේ. මේ කරන්නා වූ සෑම පින්කමකින්ම කොටසක් ඔවුන් වෙනුවෙන් කැප වෙනවා. ඔවුන්ටත් ඒ පින්නන් මොදන් වෙනවා පැහැදිලිවම. ඉතින් අපේ හැමදුරුවනේ අපේ සර් අපට මේ කතා කරන්න ගොඩක් දේවල් තිබෙනවා. අපට මේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔවුන්ට මේ අලුත් අවුරුද්දේ ඔවුන්ගේ හිතට ලබා දෙන්න මේ මනස සුවපත් කරන්න කතා කරන්න ගොඩක් දේවල් තිබෙනවා. නමුත් අපිට සිදු වෙනවා කෙටි විරාමයක් අරගන්න. මොකද මේ කාලෙත් එක්කනේ ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. අපි කෙටි විරාමයක් අරන් ඉක්මනටම එනවා. රඳී සිටින්න කලම්බු ටෙලිවිෂන් එක්ක.